तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से द्वे एव भिक्खवे धम्मे देशेमि पुब्बे चेतरहि कतमे द्वे दुःखं च दुःख निरोधं च एक दावसक बुदुरजानन वहन्से तमंगे श्रावक पिरिस गोल पिरिस पिरिवरागेन चारिकावे वडिमिन एकतरा प्रदेशेकट पमन ए प्रदेशेहि कलै मार्गे किं यन्दते उन्वहन्से ए कलै पारे ए अडिपारे वडिमिन एक तनकदी अतिन कोलकीपे अवुलगत अवुलगेन तमंगे श्रावक पिरिसट पेन्न मगे मे अते तीन अतिन अलल अलगन तीन मे कोल श्रावक गोल स्वामी से अतिरं उगन्नान्ने मन दनगत्तु देयिं अवबोध करगत्तु देयिं कारण देखाई मा उगन्नान्ने मोनवा दे कारण देख दुख दुख नैत किरीम मे कारण देख विरा मैं उगन्नान्ने ऐ ए तबत कोच्चरवत मा दनगत्तु दे तियेद्दी मे करुणु देख विरक गन मा कियन्ने ए करुणु देख विरक मा उगन्नान्ने ऐ लोक यही दुख विंदिन आयत ඒ දුකින් මිදීමට දැනගන්න තියෙන දේ දැනගත යුතු දේ ඒ කරුණ දෙක විතරයි. අනික්ව දැන ගැනීමෙන් මේ සසර දුකින් නිදහස් වෙන්න බෑ. ඒ නිසා මං කියා දෙන්නේ ඒ කරුණ දෙක විතරයි. දුක කුමක්ද කියලා කියා දෙනවා. දුකෙහි අනිත් පැත්ත. දුක නැති කිරි දුකින් නිදහස් වීම. මොකක්ද කියලා කියා දෙනවා. ඔය කාරණ දෙක තමයි මං කවදත් එදත් කිව්වේ අදත් කියන්නේ මත්තපත් කියන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම වදාළා. මේ කාරණ දෙකම විස්තර කරමින් උන්වහන්සේ ඔය කර්ම දෙක හතරකට බෙදලා වදාලා මේ තැනදී දුක කියලා එකක් තියෙනවා නම් දුක හැටගන්නා හේතුකුත් තියෙනවා ඒ දුක නැති නොවි දිගින් දිගට දුක පවතින හේතුවක් තියෙනවා ඒ නිසා දුක ඒ දුක් දිගින් දිගට ඇතිවෙවි යන හේතුව ඔය කාරණ දෙක අනික දුක් නැතිවීම දුක් නැති වෙන්නේ නැයි බේ දුක් නැති වෙන මාර්ගක් තියෙනවා දුකින් නිදහස් වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ නිසා දුකින් නිදහස් වීම, දුකින් නිදහස් වීමට යෑ යුතු මඟ ඒ පැත්තේ කාරණා දෙක. මේ විදිහට කරුණු හතරයි විස්තර වශයෙන්. කොටින් කරුණු දෙකයි විස්තර කරනකොට කාරණා හතරක් වෙනවා. දුක දුක දෙකින් නිකට ඇතිවෙවි යන හැටි. ඇතිවීමේ හේතුව. ඊළඟට සැපය. දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච ගතිය. ඒ සැපේ ලබන මාර්ගය සපේ ලැබෙන ක්‍රමය ඔන්නෝයි කාරණා හතර. ඔය කාරණා හතර දැන නොගෙන කිසි කලක සත්වයා විඳින්නා වූ දුකින් නිදහස් වෙන්න බෑ. ඉතින් ඔන්නෝයි කාරණා හතර. දුක දුක් හේතුව. සපය සපේ ලැබෙන ක්‍රමය. මේ කාරණා හතර. මේකට කියනවා සත්‍ය හතර කියලා. හැබෑ හතර. ආගමක් ඕනෑ කරන්නේ තමන් දැන් විඳින්නා වූ ජීවිත තත්ත්වය දුක් සහිත නම් ඒකෙන් නිදහස් වීමට ඒ නිදහස් වීමට උමනා කරන දැනීම ඇර අනික් වටා පිටාවේ කොයිව දැනගත්තත් දුකින් නිදහස් වෙන්නේ නැහැ අනික් දේවල් කැමති කෙනෙක් දැනගත්තට කාර්යයක් නැහැ නමුත් ආගම ධර්මයේ කියන එක උනා කරන්නේ ඔන්නෝයි කාරණයට දුකින් නිදහස් වීමට දැන් නිදර්ශනයක් මා කියනවා සමහර කෙනෙක් අහනවා බුද්ධ ධර්මයේ හැටියට පොළවේ හැඩහුරු කම කොහොමද පොළොව පටන් ගත්තේ කවදද කොහොමද බුද්ධ ධර්මයේ ඔකට දෙන උත්තරේ ඒක විසඳාගන්නේ කොහොමද බුද්ධ ධර්මයේ අනුව ඉතින් බොහොම දඟලනවා බොහෝ දෙනා බුද්ධ ධර්මයේ අනුව මේක කොහොමද කියලා නමුත් බුද්ධ ධර්මයේ භූගෝල ශාස්ත්‍රයක් නෙමෙයි භූගර්භ ශාස්ත්‍රයක් නෙමෙයි ඉතිහාසයක් නෙමෙයි තාරකා ශාස්ත්‍රයක් නෙමෙයි
ආකාශයේ ග්‍රහයන්ගේ ගමන ගැන බුද්ධ ආගමේ මොකද කියන්නේ? සමහර වහන බුද්ධ ආගමේ තාරකා ශාස්ත්‍රය නෙමෙයි. බුද්ධ ආගමෙන් ඒව බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ඒව උගන්වන්න නෙමෙයි. ඒව උගන්වන්න වෙනින් වෙනින් අය කොච්චරවත් ලෝකේ හිටියා ඉන්නවා. බුදුහාමුදුරන් පහළ වුණේ උන්වහන්සේ ලෝකයට කළ මෙහෙය අර මාදෙන් කියපු කරුණු හතර කියා දෙන්න. අපේ මේ ජීවිත තත්වය සැපද දුක්ද? ඒ තත්වයේ දිගින් දිගට පැවතීමට හේතුව මොකද්ද? ඒ තත්වයේ නරක නම් ඒකෙන් නිදහස් වීමක් තියනවද? තියනවනම් නිදහස් වෙන්නේ කොහොමද? ඔන්න ඔය ටික විතරයි අපට ඕනේ ආගමක් වශයෙන්. බුදුහාමුදුරේ ඒකයි දේශනා කරන්න ඕනකම් කළේ. බුදුහාමුදුරනේ පරමාර්ථයේ ওই කාරණා හතරේ ගැනීම. බුද්ධාගම කියන්නේ ওই කාරණා හතර පිළිබඳ විස්තරය. ඒ විස්තරයේ හිම්ම්ම් කරුණු කියා දීමට උපමා වශයෙන් නිදර්ශන වශයෙන් ওই කතා වස්තු ආදී තියෙනවා. නමුත් එයින් බලාපොරොත්තු වෙන්නේ කතාවල ඉගැන්වීම නෙවෙයි, කතාවකින් යම් කිසි පාඩමක් යම් කිසි නිදර්ශනයක් කියා දීම. අර කරුණ තේරුම් ගැනීම. ඒ හැම බුදුහාමුදුරන්ගේ දේශනාවකින්ම ඔය කාරණා හතරෙන් පිට මොකවත් කියන්නේ නැහැ. හැම දෙයක්ම දේශනා කළේ ওই කාරණා හතර තෝරා දීමට. ওই කාරණා හතරේ අහින අයට අවබෝධ කරවීමට. ඇතැම් විටක උපමා කතාවක් වදාරනවා. තව විටක අතීතාත්ම භාවයක විස්තරයක් වදාරනවා. තව විටක රටේ තොටේ සිද්ධියක් වදාරනවා. එහෙම නැත්නම් ඉතිහාසගත ප්‍රවෘත්තියක් වදාරලා ඒකෙන් උන්වහන්සේ පෙන්වන්න හදන්නේ ඒ ඉතිහාස ප්‍රවෘත්තිය ඇත්ත හරිද වැරදි කියන එක නෙවෙයි. රටේ මිනිස්සු පිළිගත්තු කතාවක් නම් ඒ කතාව ඉදිරිපත් කරලා උන්වහන්සේ එයින් පෙන්වන්න වෑයම් කරනවා දුක්වල හැටි. දුක් හැදි හැදි යන හැටි. දුක නිදහස් වන හැටි. ඕව තමයි උන්වහන්සේ වයින් පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ ওই කතා ආදී ඉදිරිපත් කිරීමෙන්. බුදුහාමරන්ගේ ප්‍රධාන අදහස ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ දුකින් පිරීලා මේ ලෝකයේ මහා දුක්ඛිතයි මේ ලෝකයේ කියලා. පළමෙනි සත්‍යය දුක්ඛ සත්‍යය. මේ දුක්ඛ සත්‍යය කියා දීමෙහිදී අද මේ පිරිසට මම ගැඹුරෙන් කියා දෙන්න යන නෑ දුක්ඛ සත්‍යය. බොහොම ලේසියෙන් මේ ජීවිතයේ මහා දුක් ගොඩක් බව මම පෙන්වන්න බොහොම ලේසි ක්‍රමයකින් උත්සාහ කරනවා. මේ අපේ ජීවිතයේ සැපයක්ද දුකක්ද කියලා තේරුම් ගන්න. ගැඹුරු විස්තර වලට බහින්නේ නැහැ. අපි හිතමු යම් කෙනෙකු අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන් තරම් ශක්තියක් ඇතුව උපන්නේ. කවුරු හරි උපන්න කියලා අපි හිතමු. එහෙම කෙනෙක් ඉන්නවා අවුරුදු 100ක් ඔහුට පුළුවන් ජීවත් වෙන්න. ඉතින් උපන්න මොහොතේ පටන් මරණය දක්වා ඔහු කොච්චර ඈත් වෙලාද ඉන්නේ? අවුරුදු 100ක් ඈතයි. ඇයි අවුරුදු 100ක් නේ ඔහුට ජීවත් වෙන්න පුළුවන්? එහෙම කර්මණීයමෙන් නෙවෙයි උපන්නේ. එම ශක්තියක් ඇතුව නෙමෙයි. ඉතින් අවුරුදු 100ක් ඔහු දැන් මරණයට ඈතයි. උපන් මොහොතේ හිතන් බැලුවොත් ඉදිරියට. ඉදිරියට අවුරුදු 100ක් ඉන්න පුළුවන්. නමුත් ඔය තත්ත්වය ඒ විදිහටම හැමදාම තියෙනවද? නෑ. ඇයි? දවස ගෙවෙනවා. කාලය ගෙවෙනවා. ඔහම ගෙවි 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 ගිහිල්ලා ඔන්න අවුරුද්දක් වුණා. දවස් 365ක් විතර ගත වුණා. දැන් ඒ ළමයාට වයස අවුරුද්දයි. දැන් ඔහු මරණයට කොච්චර ඈතද? උපන් මොහොතේ හිතන් මරණයට දුර අවුරුදු 100යි. දැන් එයා වැවිලා දැන් අවුරුද්දක් වුණා. අවුරුද්දක් වෙලා දැන් ඉන්නවා ශරීරේ වැඩිලා ඔහුගේ. දැන් මරණයට දුර කොච්චරද? 100ද? නෑ. එකක් ඉස්සරහට ගියා අවුරුද්දක්. තව ජීවත් වෙන්න ඔහුට පුළුවන් අවුරුදු 99යි. 100න් එකක් වියදම් වෙලා ගියා. ඔහු වයසින් වැවෙනවා වැවෙනවා කියන්නේ හෙවත් ඔහුට අයිති වූ කාල සීමාව ගෙව ගෙවා යනවා කියලා කියන්නේ මොකද්ද? අර මරණය අතට යෑම. දැන් අවුරුද්දක් මරණයට කිට්ටු වුණා ඔහු. මරණය අතට ඉදිරියට ගිය අවුරුද්දක්. ඒක තමයි ළමයට වයස අවුරුද්දක් වුණා කියලා කියන්නේ. හොඳයි. ඔය අවුරුද්ද එහෙම තියෙන්නේ නැහැ නේද? ගෙවෙනවනේ. කාලේ ගෙවි 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 ගොහින් කවදා හරි වයස 10 වෙනවා මේ ළමයාට. දැන් 10 අවුරුදු ළමයා. නමුත් මරණයට කොච්චර දුරද? තව මරණයට කොච්චර දුරද? අවුරුදු 90යි. උපන් වෙලාවේ හිටන් මරණයට දුර අවුරුදු 100යි. දැන් වයස 10 වෙනකොට ඒ මොහොතේ සිට මරණයට දුර අවුරුදු 90යි. 100න් 10ක් මරණයේ දිහාවට ඇවිල්ලා. ඉතින් කාලේ ඔහම ගෙවෙනවා. කවදා හරි 20 වුණා ඉලන්දාරියෙක් වුණා හොඳ. දැන් මරණයට දුර කොච්චරද? 80යි. අවුරුදු 20 හැමදාම ඉන්නේ නැහැ 30 වෙනවා කවදා හරි. වයස 30 වෙනකොට තව තියෙන ජීවත් වෙන්න අවුරුදු 70යි. ඔහම ගොහින් 40 වෙනවා. තව ඉන්න පුළුවන් 60යි. අවුරුදු 40ක් ජීවත් වුණා කිව්වේ අවුරුදු 40ක් තිස්සේම මරණය දිහාවට දිව්වා. මරණය දිහාවට ලං වෙවි ආවා. වයස 50 වුණා. තව 50යි ඉන්න පුළුවන්. 60 වුණා. තව 40යි. 70 වෙනකොට තව 30යි. 80 වෙනකොට 20යි. 90 වෙනකොට තව අවුරුදු 10යි ජීවත් වෙන්න පුළුවන්.
99 වුණා තව ඒක අවුරුද්දයි 100 වුණා මරු ඉතින් අපි කල්පනා කරමු ඔහු අවුරුදු 100ක් ජීවත් වුණා කිව්වේ මොකද්ද උපන් වෙලාවේ පටන් කාලයේ දිගේ කාලයේ නැමැති පාර දිගේ මරණය දිහාට කිට්ටු වෙවි ආව හැමතිස්සෙම උපන්න මොහොතේ පටන් මරණය දිහාට මේ ආවේ මරණය දිහාට ඔහු ගමන් කළා ගමන් මාර්ගයේ තමයි කාලය කියලා කියන්නේ කාලයේ දිගේ දවසින් දවස ඒ කාලයේ ගිව ගවා ගිව ගවා මරණයේ ටිකට් වල අන්තිමදී බැරුව. ඉතින් හැමදෙනාම 100ක් ජීවත් වෙන්නේ නැහැ ඊට අඩුවෙන් වැඩි වෙන ජීවත් වෙන්නේ. හැමදෙනාගේම ජීවිත තත්ත්වය කොහොමයි? උපන් මොහොතේ පටන් මරණයේ දිහාවටමයි ඔහු යන්නේ. මුළු ලෝකේ සෑම සත්වයන්ම ඔය එක අතකට යන්නේ. කොහටද? මරණය අතට. මේ මරණයට යන ගමනේ පටන් ගැම්ම කොතනද? උත්පත්තිය. උපන්න මොහොතේ තමයි මේ මරණය යන්න පටන් ගන්නේ. ඉතින් මරණයට යන පිටත්වීම තමයි උත්පත්ති ඉපදීමේ කියන්නේ යම් ආත්ම භාවයක. ඉතින් මරණයට යන පිටත්වීම සැපයක්ද? මැරෙන්න යන පිටත්වීම සැපයක්ද? මැරෙන්න යන ගමන සැපයක්ද? මැරෙන්න යන ගමට අපි කියනවා ජීවත් වෙනවයි කියලා, ජීවත් වීමයි කියලා. නමුත් ඒක විග්‍රහ කර බැලුවම සිද්ධ වෙන්නේ දෙයක් මොකද්ද? දවසින් දවස ගෙවි 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 මරණයට කිට්ටු වෙන. ඒකට අපි ජීවත් වෙනවා කියලා වචනයක් කියනවා. සිද්ධ වෙන්නේ මරණය දිහාට හැමතිස්සෙම මිනිත්තුෙ මිනිත්තුවටවත් මරණය දිහාට කිට්ටු වෙවි යාම. ඉතින් ඔය මරණය දිහාට යන ගමන ඔය ජීවත් වීම කියන එක මරණ දිහාට දුවන නොනැවති දුවන දිවිල්ල. ඔක සැපයක්ද? ඒක අවසානයේ මරණය. ඒක සැපයක්ද? එතකොට අපේ ජීවිතයෙහි පටන් ගැම්ම මරණයට යන්න පිටත් වීම. මැදහරියේ මරණය කරා ගමන් කිරීම. නොනැවතීම. අවසානයේ මරණය. මොලත් නැදත් අගත් මරණයෙන් සම්බන්ධයි. ඉතින් මේකේ සැපයක් තියෙනවද? අපි කල්පනා කර බලන්න ඕනේ. ඒ අතර සැප විඳිනවා කියලා එකක් කරනවා. මේවා මේ සිද්ධ වෙන දේ අමතක වෙනවා. අමතක කරලා වැඩක් කරනවා. මොකද්ද? කන අබනවා, සෙල්ලම් කරනවා, ක්‍රීඩා කරනවා, හොයි පින්තූර බලනවා, ඒක දේවල්. ඒ වයින් මේ අපි යන්නේ කොහාටද? අපිට මේ වේගෙන යන්නේ මොකද්ද කියන එක ඔක්කොම අමතක වෙනවා. මේ අමතක කිරීම තමයි මේ සැපේ කියන්නේ. හැබැයි ඒකෙන් බෑ මේ මරණයට යන ගමන නවත්තන්න. එහෙම තබා මරණයට යන මේ ගමනේ කෙනෙකුට හැදුණා එක දත් කැක්කුම. ටෙලිවිෂන් බල බල ඉඳිද්දි. දත් කැක්කුම නැක්කම අර ටෙලිවිෂන් බැලිල්ල ඔක්කොම පාවෙන. මේකේ වේදනාව ඉතාම දරුණුයි. එක්ක ඇහි කැක්කුම. එක්ක කනේ කැක්කුම. අර ටෙලිවිෂන් පින්තූරයෙන් බෑ ඒක සනීප කරන්න. ඒ දුක ඉතා බලවත් නගිනව අර ඔක්කොම පාවෙනවා. සියල්ල මේ පාවෙන මේ පුංචි කැක්කුමින් මේවා අර මරණය යන ගමනේ විටින් විට ඇති වෙන සිදුවීම්. ඒ අතර ඔය ඇස් රවටන රූප දැකීම, කන් රවටන කීතික ආදියට ඇහුම් ගම් දීම, නාසිකාව රවටන සුවඳ වර්ගයට නාසිකාව යොමු කිරීම, දිව රවටන රස ජාති වලට දිව යොමු කිරීම, ඇඟ රවටන ඇඟේ හැපෙන මෘදු මලොත් දේට හිත යොමු කිරීම ආදී ඔහම නොයෙක් දේවල් ඒවයි ඒවයින් නැවත නැවත ගත්තු නානා ප්‍රකාර පිටපත් හිතින් මතක් කර කර ඒ අතට යොමු කිරීම ඔය ඔක්කොම කොයිව කළත් අර මරණයට යන ගමන නවතින්නේ නැහැ. ඉතින් අරවා දෙසට ඇස් කන් ආසාදී යොමු කිරීමෙන් තාවකාලික සනීපයක් වගේ දැනෙනවා. සැපේ කියලා ඔය බොහෝ දෙනා කියන්නේ ඒකටයි. ටික දවසක් ගියාන් පස්සේ ඒ සැපේ හරියට සමාදුටු හීනයක් වගේ. මැරෙන මොහොත ලං වෙලා යම් කෙනෙක් ආපහු සිහි කළොත් එයා විඳපු සැප කියන ජාතිය මොනවද ඒ වෙලාවට? ඒවා කොහොමද ඔහුට ඇඟෙන්නේ? පරණ හීනයක් හැටියට. අර විඳපු සැප කියන ඔක්කොම මැරෙන මොහොතේදී මතක් වෙනකොට දිග හීනයක් ඒක. කිසි හරයක් කිසි අරටුවක් නැහැ ඒ සැප විඳපු අය. ඒ වයින් මේ මරණයට යන ගමන නවත්තන්න බැරි වුණා. ඉතින් මේ ජීවිතයේ ඇතුළත හැංගිලා තිබෙන මේ සත්‍යය බුදුහාමුදුරුවෝ මතක කළා. එහෙමනම් අපේ ජීවිතයේ කොතනද හැබෑ සැපේ තිබෙන්නේ? මරණය අප ඉදිරියේ තියෙනවා නම් අප ඒකටම හැමතිස්සෙම යොමු වී ඒ අතටම ඇදෙනවා නම් කොතනද හැබෑ සැපය තියෙන්නේ? සැපයක් තියෙන්න බෑ. දිනකලක් නැත සීතලක් තියෙන්න පුළුවන්. මරණය දිහාටම ඇදීදී යනකොට කොතනද සැපයක් හිටින්නේ? නියම සැපයක් හිටින්නේ. ඒක අමතක කිරීම සැපය කියලා හිතනවා නම් ඒක තමාටම තමා රැවටිල්ල. තමා රවටා ගැනීම ආත්ම වංචනය. අපි නියම ඇත්ත දිහා බලන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ ඔන්නයේ සත්‍යයේ ලිකලා මනුෂ්‍යයන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ අනික් ලෝකයේ සතුන්ගේ හැම දෙනාගේම ජීවිතේ ඔහමයි. එහෙම් පිටින්ම ඒක දුක් ගොඩක්. ඉතින් මරුණයින් නවතින්නේ නැහැ. මේ ඇත්තට මේ විදිහේ ඇස්කන් ආසාදී ඇතුව ඉන්න ඕන කියන මේ ආශාව
මේ බලවත් වූ තණ්හාව ඔහු තුළ බොහොම තදින් ක්‍රියා කරන මේ ශරීරයේ ඇදි වැටුණත් මැරුණත් හිතෙන් මැරෙන්න කැමති නැහැ තවම ඉන්න ඕනකම තියනවා මේ ලෝකේ නමුත් ඉන්න බෑ ශරීරයේ චිතකල් ක්‍රියා කරන්න බෑ නමුත් හිත પરම්පරාවේ වේගය සරයි ඒ නිසා මේ ශරීරයේ ඇදි වැටෙනකොට මේ හිත પરම්පරාව තව එකකට සම්බන්ධ වෙනවා ආයෙත් පටන් ගන්නවා මරණයට යන්න පිටත් වෙන්න හෙවත් වෙනින් තැනක උපදිනවා ඉතින් ආයෙ අර ඉස්සෙල්ල වැඩේම කරනවා මොකද්ද මරණය දිහාවට ගමන් කරනවා හෙවත් ඒ ජීවිතේ ජීවත් වෙනවා එහෙම ගමන් කරලා ආයෙත් මැරෙනවා තව සෑහීමටපත් වුණේ නැහැ තව තේරුම් ගත්තේ නැහැ තව හිත ආසයි අර ඇස්රවටන දේ දකින්න දැකීම ආදියට ඒ ආසාවේ බලවත්කම නිසා මේකේ ඉන්නමයි ඕනකම තියෙන්නේ ඒ ශරීරයේ ඇද වැටුණත් අර හිතවල හිත પરම්පරාවේ වේගය නිසා ආයෙ තව එකකට සම්බන්ධ වෙනවා ආයෙ වෙනින් තන වෙන ශරීරයකින් මතු වෙනවා ආයෙ මරණයට යන්න පිටත් වෙනවා විදියට කොච්චර ආත්ම භාව ගණනක් ඔහු නැවත නැවත උපදිනවද ඉපදී ඉපදී මැරෙනවද කියලා අපිට කියන්න බෑ මේ නියම தત્ත්වේ හරියට තේරුම් ගන්න තුරුම මේ විදිහේ මරණයකින් පිරිච්ච මේ ලෝකයේ කෙරෙහි ආශාව අත්හැරෙන තුරුම නැවත නැවත මේකෙම උපදින මේ ආශාව නිසායි මේ දුක අලුත් වෙන්නේ මේ ඕනකම ආශාව කියන්නේ මේ ලෝකේ ඉන්න ඕනේ රූප දකින්න ඕනේ මිහිරි ශබ්ද අහන්න ඕනේ සුවඳ ආග්‍රහණය කරන්න ඕනේ රස ජාති කන්න ඕනේ ඇඟට මුරුදු මලක් දෙයි හප්පව ගන්න ඕනේ ඒවයි රසෙ විඳින්න ඕනේ ඒ සඳහා යොදලා තියෙන নানা ආකාර නොයෙක් දේ ඒවා නිතර නිතර දකිමින් අහමින් එහි ඇලී ගැලී ඉන්න ඕනේ ඔය ආසාව තියෙනවා ඒක නිසායි මේ ලෝකෙට ආසාව ඔච්චර මේ ඇල්ම මේ තදින් ඇඳුම් කෑම මේ ආකර්ෂණ වේගය නිසා ලෝකෙටම හැදෙනවා ශරීරේ මෙරුණත් හිත પરම්පරාව ආය මේකට මැදීම නිසා ආය තව ශරීරයක් හා සම්බන්ධ වෙනවා මොකද ඒකට ඕනකම තියෙනවා එහෙම එක වරක් පමණක් උපන්නොත් මරණයක සැරයයි දහවරක් මේ ලෝකේ උපන්නොත් දහවරක් මැරෙනවා. සීවරක් උපන්නොත් සීවරක් මැරෙනවා. මේ ලෝකේ යම් වාර ගණනක් උපන්නොත් එච්චර වාර ගණනක් මරණයට යටත් වෙනවා. මේ ලෝකේ නූපන්නොත් ඒ මරණයට යන්නේ නැහැ. යන්න පිටත් වීමක් නැහැ. මේ ඉපදීමේ කියන්නේ මරණයට යන්න පිටත් වීම මේක. ඒකට ගැලපෙන ශරීරයක් එම හදාගෙන. ඉතින් නියම විදිහට එළඹ සිට සිහියෙන් යුක්තව නිතර හිතේ පරීක්ෂකාරීකමෙන් යුක්තව ඉන්නවා හරියට සිද්ධ වෙන දේ මොකක්ද කියලා නුවණින් බලමින් හොඳ සිහියෙන් යුක්තව සම්‍යක් සුමෘතිය සම්‍යක් සිහිය ඉතින් ඔන්න ඔය අට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඔන්න ඔය අටෙන් යුක්ත වූ මාර්ගය ඕක කොටස් තුනකට අපි බෙදෙනවා සීල සමාධි ප්‍රඥා කියලා අර සම්‍යක් වචනේ වැරදි වචන වලින් වැළකීම සම්‍යක් කර්මාන්තේ වැරදි ක්‍රියාවලින් සතුන් මැරීම ආදී වැරදි ක්‍රියාවලින් වැළකීම සම්‍යක් ආජීවය වැරදි විදිහේ ජීවනෝපායෙන් වැළකීම ඒ සූදු ආදී වැරදි ජීවනෝපාය තියෙන සතුන් මරනවා සතුන් මරන්න ඇති කරනවා ওই විදිහේ අධර්ම රැකියාවල් ඒ වයින් වැළකීම ඒකට කියන්නේ සම්‍යක් ආජීවේ ඔය තුන තමයි සීලය කියන්නේ වැරදි කයින් කරන සතුන් මැරීම ආදී වැරදි ක්‍රියාවලින් වැළකීම වචනයෙන් කරන බොරුකීම් කේලාම් කීම් ආදී වැරදි කතාවෙන් වැළකීම ජීවිකා වශයෙන් මේ වැරදි අන්ද මේ ජීවිකාවෙන් වැළකීම ඔය තුන එක්ක හුණාම ඔකට අපි සීලය කියනවා ඒ සීලයේ තමයි ගුණ ධර්මවල පදනම ඒ සීලෙන් තමන් හික්මෙනවා හොඳට තන්පත් වෙනවා ඒ තන්පත්කම ඇති එක්කනට තමයි ඊළඟට සමාධිය වඩන්න පුළුවන් වෙන්නේ හිත මේ අතේ දුවන්න පටන් ගත්තොත් එහෙම දුවන හිතෙහි එක වෙලාවකට ආසාව එක් වෙලාවකට රාගය එක් වෙලාවකට ඊර්ෂ්‍යාව එක් වෙලාවකට ක්‍රෝධය නොයෙක් දේවල් හැදෙන්න පුළුවන් හිතේ මේ අතේ දුවන්න පටන් ගත්තා අප්‍රිය දෙයක් දුටුවම ඔන්න තරහ යනවා හිත ඇලෙන රූපේ කියලා අපරීක්ෂාවෙන් යම් කිසි රූපයක් දිහා බැලුවම මේක ලස්සනයි කියලා වැරදි විශ්වාසයක් හදාගෙන ඒකට ආසා කරනවා ඇදෙනවා වාල් වෙනවා ඒ වාල් වීමට කියනවා රාගය කියලා රූප ආදීට හිත වාල් වීම ඔය විදිහට රාග
තරහ ආදී নানা ආකාර නරක ගති හිතේ විටින් විට නැගීමෙන් හිත කෙලුටු වෙන්නේ හිත යේමේ යතේ දුවනකොට හිත යේමේ යතේ දුවනොන දි හිත නවත්ත ගන්න ඕන ඒ කාරමුණක බුදුගුණ මැනෙහි කිරීම මෛත්‍රී භාවනාව ආදී ඔහම භාවනා මහරහසියක් තියෙනවා හිත එකඟ කරන භාවනාව ඒවට කියනවා සමත භාවනාව සමාධි භාවනා කියලා ඒ යම් කිසි සමාධි ක්‍රමයක් පුරුදු කරන්න ඕන හිත යේමේ යතේ යන නොදී හිත ආනුමතු කර ගන්න. හිත තැන්පත් කර ගන්න. ඊළඟට ඒ විදිහට හිත එහෙම යන එක නවත්තලා තැන්පත් කර ගන්න පුරුදු වෙච්ච එකනට ඊළඟට ඒ තියුණු තැන්පත් වූ හිත පාවිච්චි කරන්න පුළුවන් ජීවිතයේ තත්ත්වය පරීක්ෂා කිරීමට. මගේ මේ ජීවිතය කියන්නේ මොකද්ද? මම කියන්නේ මොකද්ද? පරීක්ෂාවට බහි. මේ පරීක්ෂණයට තමයි කියන්නේ විපස්සනා භාවනාව කියලා. එහෙම නැත්නම් නිකන් තොල්මැදිරීම නෙවෙයි. ुण සහමී ශරීරයේ මේ ටික ඔක්කොම එකතු වුණාම ඒකට තමයි මමයි කියලා මේ කියාගන්නේ. ඉතින් මේ ශරීරය කියන එක හැමතිස්සෙම එක විදිහේ තියෙන දෙයක්ද කියලා අපි පරීක්ෂා කරන්න. විපස්සනාව කියන්නේ ඒක පරීක්ෂා කරන්න ඕන. අපි අතීතය ගැන ටිකක් කල්පනා කරන්න ඕන. පුංචි කාලේ අපිට තිබුණු ශරීරය නෙමෙයි දැන් තියෙන ශරීරය. පුංචි කාලේ තිබුණු අපේ ශරීරය බොහොම පොඩි. දැන් අපිට තියෙන ශරීරය හුඟක් ලොකුයි. කවද්ද මේක ලොකු වුනේ? අපි දන්නේ නැහැ කවද්ද ලොකු වුනේ කියලා. ඇයි? ශරීරේ හැමතිස්සෙම හැම මිනිත්තුෙම හැම තත්පරෙහිම ඒවා හැමතිස්සෙම හැදෙනවා හැදෙන ගානටම බිනිලා යනවා ආයෙත් ඒ ගානට හැදෙනවා කන බොන ආහාර පාන ආදී නිසා තව තවත් වැඩිපුර හැදෙනවා ඔහොම ඔහොම හැදි හැදි බිනි මිදි යනවා ලැබෙන ලැබෙන ආහාර පාන ඍතු ගුණ ආදී නිසා තව තවත් මත්තට හැදි හැදි යනවා ටික ටික වැඩි වෙනවා ඔන්න ඔකට තමයි වැවෙනවයි කියන්නේ ශරීරෙ ඕක හැමතිස්සෙම කරනවා කුංචි කාලයේ තිබුණ ශරීරයේ කාලයක් යනකොට ලොකු එකක් වශයෙන් පේනවා අපට. හේතුව මොකද? හැමතිස්සෙම මේකේ තිබෙන රූපද්‍රව්‍ය රූප කොටස් හැමතිස්සෙම හැදෙනවා බිඳෙනවා අන්නේකින්. ඒ කුඩා කාලයේ තිබිච්ච එකම රූපක බලයක්වත් දැන් නෑ අපතුල. ඒවයි වෙලාව හැදුණා මිදුණා. ඒ ළඟට අනික් ඒවා හැදෙනවා. ඒවත් ඒ වෙලාවෙන් මිදෙනවා ඊළඟට ආයෙත් හැදෙනවා මිදෙනවා. ඔන්නෝම එක තත්පර දෙකක් එක රූපක බලයක් ඒ විදිහට තියෙන්නේ නෑ. ක්ෂණයක් පාසා හැදි හැදි බිනි බිනි යනවා හැමතිස්සෙම. අපේ මුළු ශරීරයේ හැමතැනම ඔය විදිහට හැදි හැදි බිනි බිනි යන රූප પરම්පරාවක් රූප රාශි પરම්පරාවක් ඒ මිස තනි එක දෙයක් නෙවෙයි දැන් බණ කියන පටන් ගත්ත වෙලාවේ මා තුළ තිබුණු ශරීරයේ ඒ රූප කොට නෙමෙයි දැන් මේ මොහොත වෙනකොට දැන් මිනිත්තු 45ක් විතර ගියා මේ අතරතුර හැදි හැදි බිනි බිනි මහා ගොඩක් දැන් රූප දහස් ගණනක් දැන් ගත වෙලා මේ හැම දෙනාගෙමත් එහෙමයි එච්චර ඉක්මනින් වේගින් හැදි හැදි බිනිමිදී යනවා. ඉතින් අපේ ශරීරයේ හැමතිස්සෙම ක්ෂණයක් පාසා හටගන්මයි මරණයයි හැමතැනම. හැදෙනවා මැරෙනවා. ඊළඟට තව එකක් හැදෙනවා මැරෙනවා. එතන තව එකක් හැදෙනවා මැරෙනවා. ඔහොම හැදි හැදි මෙරි මෙරි යන රූප රාශි ගොඩක් අපේ මේ ශරීරය කියන්නේ. හැමතිස්සෙම මේ හැදීමයි මරණයයි දෙක තිනවා. ක්ෂණික මරණය. හැමතිස්සෙම මැරෙනවා අපි. ඒ වගේම හැම මොහොතේම උපදිනවා. මේ ශරීරයේ රූප කොටවල්. ඉතින් ඒවට කියනවා මමයි මමයි කියලා. මේට මිනිත්තුකට ඉස්සර වෙලා මමයි කියලා කියාගත්තු ඒ රූප ටික ඔක්කොම දැන් නැහැ. ඒ මම ඉවරයි. මැරිලා. ඊළඟට හැදිච්ච රූප ටිකට ඊළඟට මමයි කියලා නම තියාගන්නවා. ඒක ක්ෂණයකින් ඉවරයි. ඒ මමත් ඉවරයි. ඊළඟට හැදෙන රූප කොටට ඒ වෙලාවේදී කියාගන්නවා මමයි කියලා. ක්ෂණයයි ඒකත් ඉවරයි. ඉතින් නොමැරෙන හැබෑ මම කොයි එක්කනද? අපි කල්පනා කරන්න. අපේ හිත අපේ ශරීරයට වඩා ඉක්මනින් හැදි හැදි බිනිවිදී යනවා. හිතවල හට ගැනීම, බිනීම බොහෝම ඉක්මනින් ශරීරයට වඩා වේගයි ඒක.
ඒකට උපමාවක් ලෝකෙන් කොහෙන්වත් කියන්න බෑ එච්චර ඉක්මනින් හැදි හැදි විනිවිද යන අපට හැදෙන හිත. නමුත් අපට හිතෙන එකම හිතක් හැමතිස්සෙම තියනවා වගේ අපට ඇඟෙන්නේ. එහෙම නෙවෙයි. රූපයක් ඇහැට මොන ගැහෙනකොට රූපේ දැනගන්න හිතක් හැදෙනවා. ඊළඟට ඒ අනුව හිත මහ ගොඩක් හැදෙනවා. එතකොට සද්දයක් ඇහුනොත් ඒ සද්දේ අනුව ඒ අතර හිත හැදි හැදි යනවා. ඔය ඇස්සේ ඇඟේ මොකක් හැපුණොත් අන්න ඒ ගැන හිත හැදි හැදි යනවා. අර හිත නෙමෙයි එතකොට මේ වෙනින් හිත. එහේ උදව්වෙන් හැදෙන හිත් කනේ උදව්වෙන් හැදෙන්නේ නැහැ. කලබීරි වෙලා තිබුණොත් අර ශබ්ද තේරුම් ගන්න ශබ්ද දැනගන්න හිත් ඒ අනුව හැදෙන හිත් හැදෙන්නේ ඉඩක් නැහැ. ඇස් දෙක අන්ද වෙලා තිබුණොත් රූප දකින හිත් හැදෙන්නේ නැහැ. ඒ ඇස් කන්න ආසාදී මගින් හැදෙන හිත් වෙන වෙනමයි. ඒ වට මොන ගැහෙන රූප ආදී අනුව හැදි හැදි යන හිත් ඒ වෙලාවට හැදෙනවා නැති වෙනවා හැදෙනවා නැති වෙනවා ඔහම හිත් පරම්පරාවල් මහා ගොඩක් නානාවිධ හිත් ඇති 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 වෙවි යන්නේ අපතුල. එකම හිතක් නොවෙයි. ඒවා ක්ෂණයක් පාසා හැදෙනවා බිඳෙනවා හැදෙනවා බිඳෙනවා. මේ බණ ආරම්භ කරන වෙලාවේ යම් හිතකින් මං බණ කියනවායි කියලා යම් හිතකින් හිතවන ඒ හිත ඊළඟ ක්ෂණයේදී නැති වුණා. අයිට අනුව තවත් හැදුනා මං බණ කියනවා කියලා ආයේ ඊළඟ හිත. ඒ තක්ෂණයකින් නැති වුණා. ඔහොමම හිත් මහා ගොඩකින් මේ මම බණ කියනවා කියලා හිතුවේ. ඔහොම හිත් මහා ගොඩක් හැදි 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 ආවා. ඒ මුල් හිත් නෙමෙයි දැන් තියෙන්නේ. ඒ හිතත් නෙමෙයි ඒ ශරීරයත් නෙමෙයි මේ මොහොතේ. වෙනින් කෙනෙකුත් නෙවෙයි. ඒත් නෙමෙයි වෙනින් කෙනෙකුත් නෙමෙයි. ඒ හිත් පරම්පරාව සාරූ පරම්පරාව මේ දැන් තියෙන්නේ. තනි එක දෙයක් නෑ. ඉතින් හැබැයි මම ඔයින් කොයි එකද? මමයි කියලා මේ ඔක්කොටම අපි නමක් දාගෙන තියෙනවා මිසක් මම කියලා තනි වෙන් කරගත් ගන්න පුළුවන් එකක් මෙහි ඇත්තේ නැහැ. තියෙන්නේ හැදි හැදි විනිවිදී යන රූප පරම්පරාවල් සහ චිත්තචෛසික පරම්පරාවල්. අපි කෙනෙකුට නම කියනවා ජේමිස් කියලා. ජේමිස් කියලා නම කියන්නේ ඔහුගේ කුමකටද? ඇහැද කනද නාසයද ශරීරයද හිතද? නිකන් නමක් ඒකට. ඒ අර වෙන ජේමිස්කමක් ඔහු තුල නැහැ. ඇඳින ගන්න නමක්. අන්න ඒ වගේ අපි කවුරුත් මමේ මමේ කියලා නමක් දාගන්නවා. මේ මොකටද? හැදි හැදි බිනිබිදි යන්නා වූ සිත් පරම්පරාව චෛතසික පරම්පරාව සහ රූප පරම්පරාවට මේවා එකක් වශයෙන් හිතාගෙන අපි නමක් දාගන්නවා මම මම කියලා. අනුන් අනුන් නුඹ නුඹ ඔය විවහාර කරනවා. නමුත් ඔය ඔක්කොම විවහාරයට අපි එහෙම කිව්වට ඇත්ත හොයලා බලනකොට හාර හාර පරීක්ෂා කර කර මම කියලා දෙයකුත් නැහැ නුඹ කියලා දෙයකුත් නැහැ පිටේක් නා කියලා දෙයකුත් නැහැ. තියෙන්නේ නිතරම හැදීම බිඳීම හැදි හැදි බිඳිවිදී යන ස්වභාව ධර්ම පරම්පරාවල් හැමතැනම තියෙන්නේ. කිසිම අරටුවක් සාරයක් නොනැසී තිබෙන කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ බඳු දෙයක් හැදි හැදි බිනිමිදී දිගින් දිගට යන්න ඒ තියෙන එක ඒක මම මමයි කියලා හිතෙන් අල්ලාගෙන එහෙම හිත හදා ගනිමින් අප්‍රමාණ දුක් විඳීම ඇති තේරුව මොකද? මමයි මමයි කියලා මගේ මගේ කියලා හිතනකොට තමයි ඔක්කොම දුක් හැදෙන්නේ. අප්‍රිය දෙයක් මුණ ගැහෙනකොට මේ සියල්ලටම මේ දුකට හේතුව මමේ මගේ කියලා වරදවා හිතීම. මම කියලා දෙයක්වත් නැහැ මගේ කියලා ආසා කරන්න දෙයක්වත් නැහැ. හැදි හැදි විනි විනි යන ධර්ම පරම්පරාවල් මේ අවබෝධය හොඳට කවද හරි අපට ඇති වෙනවා. අර විපස්සනා ක්‍රමයෙන් මේ ජීවිතේ දිහා බැලුවා ඒ අවබෝධය හරියට ඇති වුණාම කවද හරි අනුන්නේ කීමන විශ්වාස කිරීමෙන් නෙවෙයි මතපතේ තියෙන දේ විශ්වාස කිරීමෙන් නෙවෙයි තමන්ම පරීක්ෂා කරනකොට තමන්ටම පෙනෙන්න වෙනවා තමන්ටම වැටහෙන්න වෙනවා තමන්ගේ නෝන හැටම එල්ල වෙලා හරියට පෙනෙන්න වෙනවා. මේ ශරීරයේ රූප බිනිබිඳී යන හැටි හිත් හැදි හැදී බිනිබිඳී යන හැටි හිත්වල චෛතසිකයන් හැදි හැදී බිනිබිඳී යන හැටි තමන්ට එක්තරා ප්‍රමාණයකට තමන්ටම දැනෙන්න පෙනෙන්න වෙනවා. එතකොට ඔහුට මමේ කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. කොහෙද මම? කොයි එකද මම? මම කියලා දෙයක් නැත්නම් මගේ කියලා දෙයක් කොයින්ද? එහෙමනම් ඔහු කියලා එක්කෙනෙක් කොයින්ද? ඔහුගේ කියලා දෙයක් කොයින්ද? ඔහුට පෙනෙනවා මේ සියල්ලම මේ විවහාර මම ඔහු නුඹ ආදී ඇත්තේ බිනිබිනී යාම හැදි හැදි බිනිබිනී යාම. ඒ අයිති කරගන්න කෙනෙක් කවුරුවත් නැහැ මගේ කියලා කියන්නේ.
මම කියලා දෙයකුත් ලෝකේ නෑ මගේ කියලා දෙයකුත් නෑ ඔය අවබෝධේ හරියට ඇති වෙනකොට අවස්ථා හතරක් හතරකදී පළවෙනි අවස්ථාවේදී එක්තරා ප්‍රමාණයකට මේ අවබෝධය ඇති වෙනකොට මේ මම කියන දෘෂ්ටිය මේ වැරදි හැඟීම වැරදි අවබෝධේ වැරදි දැනීම ඒක හැම නැති වෙලා තණ්හාව හුඟක් අඩු වෙනවා පළවෙනි අවස්ථාවේදී තවත් ඒ ගැනම පරීක්ෂා කරනකොට ඊළඟ ඊට දෙවෙනි අවස්ථාවේදී ඊටත් වඩා අර ආසාව ආදී අඩු වෙලා යනවා තවත් පරීක්ෂා කර කර බලනකොට තුන්වෙනි අවස්ථාව වෙනවා ඒ අවස්ථාවේදී තව දුරට හොඳට මේ කරුණ වැටහීමෙන් මේ කාම ආසා තරහ ආදී එහෙම් පිටින්ම හට ගන්න ගතිය නැති වෙලා යනවා තව දුරටත් පරීක්ෂා කරනවා පරීක්ෂා කරගෙන යනකොට අන්තිමටම දැනීම දියුණු වෙනවා ඒ අන්තිම අවස්ථාවේදී සම්පූර්ණ ජීවිත තත්ත්වේ ඉතුරු නැවි එහෙම් පිටින්ම හොඳට පේන්න වෙනවා එහෙම් පිටින් මහා දුක් ගොඩ හරියට තමාට පේන්න වෙනකොට මේපා වෙන හෙවත් ආසාව නැති වෙනවා තණ්හාව නැති වෙනවා ඔය හතර අවස්ථාවේදී මේ දුක්ඛ තත්ත්වේ පේනකොට ඒකේ විරුද්ධ තත්ත්වේ විරුද්ධ පැත්ත පේන්න වෙනවා ඒ විරුද්ධ පැත්ත පේනා වගේම ඒ අවබෝධයට හුඟක් දුරට ඔහුගේ අර භාවනා මාර්ගය සම්පූර්ණ වෙනවා ප්‍රතිපත්ති මාර්ගය සම්පූර්ණ වෙනවා දුක් පෙනෙන්න වෙනවා හොඳට දුක්වල හේතුව වූ තණ්හාව බිනි බිනි යනවා දුක්වලට විරුද්ධ පැත්ත වූ නිවන පේන්න වෙනවා ඒ සඳහා සම්පූර්ණ කළ යුතු අර ප්‍රතිපත්ති සම්පූර්ණ වෙනවා ඒ අවස්ථාව හතරදී හතරේ අවස්ථාවේදී ඒක සම්පූර්ණයෙන්ම නිෂ්ඨාවටම පරිපූර්ණ වෙනවා ඒ හතරවෙනි අවස්ථාවට අපි කියනවා රහත් වීමය කියලා ඒ අවස්ථාවටපත් වුණායින් පස්සේ මේ ලෝකේට කිසි ආශාවක් නැහැ මමයි කියලා කිසිම දෙයක් මගේයි කියලා කිසිම දෙයක් මොනම දෙයක්වත් මොනම මානයක්වත් කිසිම දෙයක්වත් නැහැ මේ විනිවිද යන ලෝක ස්වභාවයක් උන්වහන්සේට පේනවා මේ රහතුන් වහන්සේට එසේම මේ ලෝකෙට විරුද්ධ වූ අනිත් පැත්ත හොඳට උන්වහන්සේ ගේනෝ නැහැට පේනවා බයකට හිත එහි බැඳලා ඒ අනික් විරුද්ධ පැත්තේ ඒවත් ඒ නිර්වාණ ස්වභාවෙයි හිත බැඳලා හිත හිතන්පත් කරගෙන ඉන්නවා ඒකට අපි කියනවා සමාපත්‍ය සැපේ විඳිනවා කියලා සමාවත් සැපෙන් ඉන්නවා නියම සැපේ ලැබෙන්නේ අර නිවන හිතින් අරමුණු කළාම හරි සැපේ එතනයි තියෙන්නේ නිවන අරමුණු කරනකොට ඉතින් බොහෝ දෙනා කල්පනා කරනවා මේ නිර්වාණය කියන එක කිසිම මොකවත්ම නැත්තර නැති වෙච්ච ස්වභාවයක් කියලා එහෙම හිතුවත් ඒක වැරදි ඒක උච්ඡේදවාදය ලෝකේ කියලා එකක් මොනවා හරි මේකේ තියෙනවනේ හැදි හැදි බිනි බිනි යනදී එහෙමනම් විනාශ නොවන යම් කිසි හැබෑ තත්ත්වයක් තියෙන්න ඕන කරුවල කියලා එකක් තියෙනවා නම් ඊට විරුද්ධ එළියක් කියන එක තියෙනවා රෝගේ ලෙඩ කීරයක් තියෙනවා වගේම ඒකට විරුද්ධ වූ සනීපේ කියලා එකක් තියෙනවා උෂ්ණයක් තියෙනවා වගේම ඊට විරුද්ධ වූ සීතල කියන එකක් තියෙනවා උෂ්ණේ පමණක් තියෙනවත් සීතල කියන එක නැති එකක් වෙන්න බෑ ඒ වගේ සංසාරය එවත් මේ හැදී හැදී මිනිවිදි යනා වූ මේ විකාරය තියෙනවා වගේම අවිකාරී ස්ථිර හැබෑ සාන්ත දාන් සංසුන් ස්වභාවයකුත් තියෙනවා අපි නිර්වාණය කියලා ඒකට කියනවා මේ ලෝකේ වචන වලින් අහවල් එක වගේ කියලා කියන්න බෑ මොකද ලෝකේ තියෙන හැම දෙයක්ම කරන්නේ බෙදෙන දේවල් නිවන අහවල් එක වගේ කියලා පෙන්වන්න බෑ මේ ලෝකේ තියෙන කිසිම දෙයකින් ලෝකේ තියෙන හැම දෙයක්ම හේතු ප්‍රත්‍ය වලින් හටගත්තු කරන්නේ බෙදෙන දේවල් ඒවයි මගින් නිවන පෙන්වන්න බෑ නිවන ගැන කියනවා නම් ඒ කිසි දෙයක් ඒකේ නෑ නිවනේ නෑ කියලා කියනවා නම් එච්චරයි කියන්න තියෙන්නේ එහෙ තිබෙන්නේ සාන්ති ස්වභාවයේ පමණයි නමුත් ඒක තමයි නියම ඇත්ත නියම හැබෑව නියම විද්‍යමාන තත්ත්වය නියම සැපය නියම ආලෝකය නියම ශාන්තිය නියම ඇත්ත මේ තීන එක ලෝකේ මහා බොරුවක් මේක ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකයාට දේශනා කළේ ඔන්නෝයි කාරණා හතර මොකද්ද මේ ලෝකේ දුකින් පිරිච්ච එක මේක දුක් කොට මේක දිගින් දිගට ඇති වෙවි යන්නේ ඒ
මමයි මමයි කියලා හිතන්නා වූ ඒ ස්කන්ධ પરම්පරාවන් තුල ඇතිවන්නා වූ තණ්හා වාශාව ඕනෑකම හින්දා මේ ලෝකේ දිගට යන්න යම් දවසක මේකේ නියම తత్వය සීල සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම පිරීමෙන් නියම తత్వය අවබෝධ වුණාද එවත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමෙන් මේ නියම తత్వේ පේන්න වුණාද ලෝක తత్వේ හරියට වැටහෙනකොට ඒකේ විරුද්ධ පැත්තත් පේන්න වෙනවා හෙවත් සෝවාන් ආදී ඒ මාර්ග අවස්ථාවලදී ඵල අවස්ථාවලදී නිවන අරමුණු වෙනවා රහත් වීමෙහිදී සම්පූර්ණයෙන්ම සියලුම ක්ලේශයන් නැති කරලා එහෙම් පිටින්ම දුකින් නිදහස් වෙච්චි සම්පූර්ණයෙන් නවත්වන තත්වයට ඒ තත්වයේ උරුමකාරයක බවට නිවනේ උරුමකාරයක බවට පත් වෙනවා මේ ශරීරයේ මේ පංචස්කන්ධය අත්හැරීමෙන් හෙවත් පිරුණන් පෑමෙන් එතනින් එහාට නිර්වාණ ධාතුව අමෘත මහා නිර්වාණය දැන් ඉතින් මේ පින්වත් පිරිස බණ ඇහුවා ඕනකමින් ඇහුවා නම් හැම එක්කෙනාටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ වැටහීමක් ඇති වෙන්න ඕන තරමකටවත් ඒ වැටහීම නිවන ළඟ වීමක් නිවන අවබෝධයට කිට්ටු වීමක් එහෙම උපකාරී වෙනවා උපකාරී වූ මහා පිනක් වෙනවා නිවන ඉක්මනින් අත්පත් කර ගැනීමට පිනේ කියන්නේ හිතේ පිරිසුදු වීම ඒ පිරිසුදු වීම ධර්මයේ හිමෙන් නිවන අතට යොමු වෙලා හිත පිරිසුදු වීම එවත් ඒ බණ ඇහිමේ පින ඒ නිවන් සප ලැබීමට ලොකු උපකාරයක් වෙනවා ඒ නිසා බණ ඇහිමෙන් ලබාගත්තා වූ මේ සියලු පුණ්‍ය සම්භාරය චාරිත්‍ර වශයෙන් ධර්ම පූජා කිරීමෙන් ත්‍යාගවත්කම දානය පුරුදු කිරීමේ මේ පුණ්‍ය සම්භාරය මේ සියල්ලම අපට මේ සියලු සංසාර දුකින් නිදහස් වී උතුම් වූ නිර්වාණ සැප අත්පත් කර ගැනීමට හේතු වේවා ප්‍රත්‍ය වේවා කියලා ප්‍රාර්ථනා එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ බලංගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ අමරපුර රාස්සගල පාර්ශවයේ මහානායක අභිධජ මහා රට්ඨ ගුරු අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමිපාණන් වහන්සේගේ ජන්මදිනයේ දින අද දවසේ උන්වහන්සේට උපහාර පිණිස එම ධර්මානුශාසනාව ප්‍රචාරය කෙරිණ යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු